නිවේදනය පනත් කෙටුම්පතක් තවත් නියෝග රෙගුලාසි සහ නියමයන්ද ඇතුළුව වැදගත් විෂයන් හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා යෝජනා වී තිබූ අද දින පාර්ලිමේන්තු රැසීමේදී ආණ්ඩු පාර්ශවය සහ විරුද්ධ පාර්ශවය යන දෙපාර්ශවයේම කතික මන්ත්‍රීවරයන් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තු රැසීම අපරභාග 4 දක්වා අත්හිටුවීම සිදු වුණි. පාර්ලිමේන්තුවේ විවාද අර්ථාන්විතව කරගෙන යාමට ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවය යන දෙපාර්ශවයේම ගරු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන්ගේ වඩාත් වගකීමෙන් කටයුතු කරන ඇතැයිද ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද මේ කරන බවද මේ කරු සභාවට දැන දීමට කැමැත්තෙමි. ඔව් කිරියල මහත්මයා. අවර්ණියු ගනුව ආණ්ඩුවේ 50 ඉස්සරහට ගෙනියන ආණ්ඩුව බෞතරේ වෙන්න ඕන. අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව ඔබතුමා මේ විපක්ෂයට වකීම් බාරල නෑ ගරුමන්තම විපක්ෂයට වකීම් ස්ථාවරණිය පොඩ්ඩක් අහගෙන ඉන්න ඔබතුමාට ඕන විදියට අත්‍රි නිරූපණය කරන්න බෑ ස්ථාවරණිය යුග අනුව ආණ්ඩුව තමයි අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පෙන්නන්න ඕන ගාමන් බිස්නස් දේ හැව් ටු ෂෝ ද කෝරම් දේ හැව් ටු ෂෝ ද ගරු මන්ත්‍රීතුමා මම මේ සභාවට දැනුම් දුන්නේ අද මූලාසනයට දැනුම් දීපු නාමලේඛනයේ විරුද්ධ පාර්ශවයෙන් නම් 21ක් තියෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයෙන් නම් 11ක් තිබුණා. ඊට පස්සේ ඒ අනුව විරුද්ධ පාර්ශවයේ 21 දෙනෙක්ගේ ප්‍රධාන වශයෙන් වගකීමක් තියෙන ඒක තමයි දැනුම් දුන්නේ. ඔව් කිරියල මහත්මයා කියන්නේ. ඔබතුමා කියනෝ නන්ලයිතු ඔබතුමා කියනෝ නන්ලයිතු ගැන ස්ථාවර නියෝග වල නැහැ. ස්ථාවර නියෝග ඉදිරියේ ආණ්ඩුව ආණ්ඩුව තමයි පඩක් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව තමයි බෞද්ධ දියන්න ඕන. ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග වලට නැති වුණාට මේ සභාව කරගෙන යන්න කතික මහතුරු ඉන්න ඕනේ. ඊට පස්සේ බස් එකක් වගේ මමක නවත්තන් ඉන්න බෑ. ඒ නිසා තමයි සභාව කල් තිබ්බේ. ඔව් අනුරුද සානායක මහත්මයා. පොයින්ට් 4 ඔබතුමාට කියලා තියෙනවා. ඔව්. ගරු නියෝජක තානායකතුමනි, පක්ෂ නායක රැස්වීමේදී අද දිනේදී මේ 50 විවාදයට ගැනීමටත් ඒ වගේම 4ට ඡන්ද විමසීමට තීරණය කළා තිබුණා. එතකොට 50 විවාදයේදී විවාදයේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන්ගේ ඔබතුමා කතකලා ඉස්සු කිව්ව මන්ත්‍රීවරු නෑ. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් කරන්න ඕන 50 ඡන්ද විමසීමට ලක් කරන්න ඕන. අදාළ අමාත්‍යවරේ පාර්ලිමේන්තුවේ ඉඳලා 50 මේ අමා කැබිනට් මණ්ඩලම් කැබිනට් අමාත්‍යවරේ පාර්ලිමේන්තුවේ ඉඳලා 50 ඡන්ද විමසීමට භාජනය කරන්න ඕන. එහෙම තමයි මීට කලින් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තිබුණේ. ගරු මන්ත්‍රීතුමා ඒ වෙලාවේ කැබිනට් අමාත්‍යවරේ සභාවේ ඉන්නේ. සභාවේ නැත්නම් මොකද කරන්න ඕන? කැබිනට් අමාත්‍යවරේ සභාවේ නැත්නම් 50 ගන්න නැතුව සභාව කල් තියන්න ඕන. මම කියන්නේ සාමාන්‍යයෙන් අපේ සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යතුමා දන්නවා සාමාන්‍ය මොකද සම්ප්‍රදාය උනේ කතිකෝ ඉදිරිපත් කළා තිබුණා කතිකෝ කතා කරන්න සභාවේ නැත්නම් පාර්ලිමේන්තුවේ 50 සභාව ඡන්ද විමසීමට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව කල් තිබුවා. හැබැයි ඇමතිවරු මන්ත්‍රීවරු එනකන් පාර්ලිමේන්තුව කල් තියෙන සම්ප්‍රදායක් මේක තිබුණේ නැහැ. මීට කලින් කවදාවත් මේක සිද්ධු වුණේ නෑ. සිද්ධ වෙච්ච දේ තමයි සභාව මන්ත්‍රීවරු නැත්තම් 50 ගන්නවා 50 ගන්න මන්ත්‍රීව ඇමතිවරයා නැත්තම් සභාව කල් තියෙනවා. එච්චරයි. ඊළඟ දවසට ගන්න ඕන. මේ පැය දෙකමාරකට වඩා වැඩි කාලයක් සභාව කල් තියලා අපි ඉන්නෝ නැවිල්ල. ඒ නිසා ගරු නියෝජකතන මේක නම් සම්ප්‍රදාය. මේක හැමදාම කරන්න. ඒකනේ වෙනද කරන දේ මොකද කතිකයෝ නැහැ කියලා සභාවේ 50 තරම් තියෙන තුනමාරට හතරට පහට කල් තියලා ඊට කලින් අරගෙන තිනවා. හැබැයි තමුණාංශ අද විතරක් මොකද කරන්නේ? අමාත්‍යවරු වෙනකන් සභාව කල් තියාගෙන ඉන්නවා. මොකද මන්ත්‍රීවරයෙක් නැත්තම් කතාව නැති වෙන එක විතරයි. හැබැයි අමාත්‍යවරයෙක් නැත්තම් 50 ඉදිරිපත් කරන්න බැරුව යනවා සභාවේ මේ ඡන්ද විමසීමට. ඒ නිසා මෙතන අමාත්‍යවරු ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරේ පාර්ලිමේන්තුවේ නොසිටීම තමයි ප්‍රශ්නේ පැනන්නේ. ඒක බේරලා දෙන්න බෑ සභාව හිතු කල් දාලා. එහෙම කොයිද කල් දාලා බේරලා දීලා තියෙන්නේ? හොඳයි ගරුමන්තා. ඒ වෙලාව ඔබතුමාට තිබුණේ සභාව 50 ඉදිරිපත් කරන්න 50 ඉදිරිපත් කරන අමාත්‍යවරයෙක් නැත්නම් සභාව කල් තියලා කල් තැබීම විවාදේ පටන් ගන්න. මේක නම් සම්ප්‍රදාය හැමදාම මේක කරන්න ඕන. හොඳයි. ඔබතුමාට ඕන වෙනකොට එකයි, ඕන නැති වෙනකොට තව එකයි හිම බෑ. ඔව් වීරසමනවන්තවා. වීරසමනවන්තවා. ගරු නියෝජක දානායකතුමනි, අද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කතික ලයිස්තු දෙකක් ඔබතුමාට ලැබිලා තියෙනවා. දැන් මම විපක්ෂ කතික ලයිස්තුවේ අවසාන කතිකයා විදිහට තමයි මගේ වෙලාව එන් කළ තිබුණේ. එජෙන්ඩ එක තුළ හවස 4ට ඡන්ද විමසීම. දැන් ඔබතුමා අද එනවුස් කරනවා
කතික කවුරු වත් නැහැ කියලා නාමලේකන ඇනවුස් කරනවා. ඒක ඔබතුමාගේ සම්ප්‍රදාය තුළ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් මෙතන සමාජය යන මතේ අද මේ කතා කරන මොහොතේදී මම පාර්ලිමේන්තුවේ තවත් කාර්ක සභා දෙකක් ක්‍රමසාවිධි කාර්ක සභාව තිබුණා කන්සල්ටේටිව් කමිටු තිබුණා ඒවත් එක පාර්ලිමේන්තුවේ ඉන්නවා අපිට කතා කරන්න තියෙන අවස්ථාව අපේ වරප්‍රසාදයක් තමයි අහිමි වෙන්නේ. එතකොට ආණ්ඩු පක්ෂයේ අයට ප්‍රධාන වශයෙන් මේක මුදල් පනතක් ජනාධිපතිවරයාගේ පනතක් මුදල් පනතක් සම්බන්ධ කාරණාවේදී අදාළ විෂයවාර ඇමතිවරු ඇමතිවරයා ජනාධිපතිවරයා නැත්නම් රාජ්‍ය ඇමතිවරු දෙකක් ඉන්නවා බාණක් ඉන්නවා රාජ්‍ය ඇමතිවරු බාණමත් නැහැ ආණ්ඩු පක්ෂ ඇමතිවරයෙක් නැහැ මන්ත්‍රීවරයෙක් නැහැ කතික ලයිස්තුවේ කවුරුවත් නැති එක මේ ආණ්ඩුවේ වගකීමක් වෙනවා මුදල් පනතක් සම්බන්ධ කාරණාව ඒක විපක්ෂය පිට පටවන්න එපා අපේ වරප්‍රසාදයක් අහිමි වෙලා තියෙනවා මේ තීරණාත්මක පනතේදී අපිට අදහස් දක්වන්න තිබිට අවස්ථාවක් නැති වෙලා තියෙනවා හතරට කතා කරන්න දෙන අපිට එකට පාර්ලිමේන්තුව කල් තිබ්බම පස්සේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමාගේ නම තිබුණේ වීරසුමන ගරු මන්ත්‍රීතුමාගේ නම 21 වෙනියට තිබ්බේ ඊට පස්සේ 20 වෙනියට තිබිච්ච කතික මහ ගරු මන්ත්‍රීතුමාත් කතා කරා सभा पार्लिमेंट तीन अनी कारक सभा पार्लिमेंट वाड़ा अटीन तीन सा पार्लिमेंट कार प्रमुखता दिने गर मंत्री तुम लगे युत का ओ वाले बड़े मंत्र कील अवसंकरा मे कदा दिगटे नियोज्य कथा नायक मम अद अति දැන් මාර්තු මාසේ කතා කරන්න එක විනාඩියක්වත් අපිට හම්බ වුණේ නැමේ කාලය වෙන් කරනකොට අද බොහොම අමාරුවෙන් විනාඩි 5ක කාලයක් අරගෙන ඒක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නකොටත් ඔබතුමා දැන් මේක කල් තියලා ගිහිල්ලා අපිට කතා කරන්න දෙවිච්ච අවස්ථාවක් නැහැ මම කල් තියන නේ මන්තුමා කතිකෝ නැත්නම් කල් තියන්නේ අසාධාරණ අසාලා අන්තිම අසාධාරණේ සිද්ධ වෙන්නේ මේ පසුබිම මන්ත්‍රීවරු හරි ගරු සභානායකතුමා සභානායකතුමා හතරහමාර දක්වා කල් දෙන්න සභානායකතුමා එකඟයි අතරයි තිය දක්වා එකඟයි හොඳයි හොඳයි එහෙනම් විපක්ෂය ආරම්භ ඔව් කිරියල් මන්තුමා අපේ කතිකව පස් දෙනෙක් ඉන්නවා කතා කරන්න ඉතින් මේ ඕගොල්ලෝ වැරද්ද කරුවේ පොඩ්ඩක් අහගෙන ඉන්න ගරු නියෝජක කතරගතුමනි ඔව් මම යෝජනා කරනවා ස්ථාවර නියෝග අත්හිටවලා 6 වෙනකම් මේ විවාදේ අරන් ගිහිල්ලා 5 වෙනකම් මේ විවාදේ අරන් ගිහිල්ලා 6 වෙනකම් හර්ෂමැතිතුමාගේ විවාදේ අරන් යමු සභානායකතුමා පාර්ලිමේන්තුව හතර වෙනකම් කල් තිබ්බේ කිසිම කතිකෙක් නොමැති නිසා සහ ඒ විෂය බාර ඇමතිවරයාත් මෙතන නොහිටපු නිසා ඒ නිසා මගේ තර්කේ නම් ඇත්තටම මේ විවාදය පවත්වන්න බෑ කියලා ඒක වෙන දිනයකට කල් දාලා ඒක කරන්න ඕනේ ඒක තමයි කළ යුත්තේ සභානායකතුමා අර නියෝජ්‍ය කතානායකතුමනි අද ප්‍රධාන වැඩමුළු ආරම්භයේදී අංක 1 2 3ට සභාව එකඟ වෙලා තියෙනවා. ඒ එකඟ වීම අනුව තමයි සභාව පාත්වාගෙන යන්නේ. ඔව්. ඒ හදිසි මතූ තත්වයේ තුල තමයි ඔබතුමා සභාව කල් තියබ්බේ. දැන් අපි එකඟ වෙලා තිනවා ඒ කතිකින්ට අවස්ථාව දීලා ඊරෝසි ඡන්ද විමසීමට යන්න. කිරියල මන්තෝ. අපි එකඟ වුණා. නමුත් එකඟතාවයේ කැඩිය ඔබතුමාලානේ. හොඳයි. ඔබතුමාලානේ කැඩිවේ. ඔබතුමාලගේ කතික වේදී නේද? හරි බොහොම සතුටුයි. දරසලා පිරමැතුමා. ज्येष्ठ राशिया मैटिपाल जनता सभा किसी दवसक මන්ත්‍රීවරු නැහැ කියලා සභාවක් පැය දෙකක් තුනක් කල් දබ්බපු ඉතිහාසයක් නැහැ. පළවෙනි වතාවට මේ අත්දැකීම මේ සභාවේ දෙන්නේ.
ඒක මුළු මනින්ම සභා රීතීන් සහ සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක්. එසගරු සභානායකතුමනි සත්භාවයෙන් කියන්නේ මේ විවාදය නැවත අද දවසේ මෙහෙම පවත්වාගෙන යන කිසිදු ආකාරයක යුක්ති සහගත භාවයක් නැහැ. ඒ නිසා අවශ්‍ය නම් ඔබතුමාට දැන් ඡන්ද ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඡන්ද ගන්න පුළුවන්. හොඳයි. ප්‍රායෝගික බැලුවොත් ඒකත් බෑ. හොඳයි සභානායකතුමා අවසානම ඔව්. ගරු කතානායක ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වෙලාව වෙනකොට කාර්ක සභාවලත් ඒ වගේම ආපන ශාලාවෙත් මැතිමතුරු හිටියා. ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් දෙකම හිටියා. හැබැයි ඒ වෙලාවේ දැන් මම මට ආරංචිය වෙලා අවසාන කතිය කියලා එන්න ලෑස්තිනකොට සභාවන් තියලා. නමුත් පොඩක් ඉන්න කියන්නේ මම එතකොට ආවනම් ඒ වෙලාවේ මට තිබුණා ඒ වෙලාවේ යෝජනාව ඉදිරිපත් කරන්න. හැබැයි කොහොම වුණත් නියෝජ්‍ය කතානායකතුමනි ඒ වෙලාවේ රාජ්‍ය අමාත්‍යතුමා මෙතන හිටියා මුදල්. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා හිටියා. හරි. ඒතොර ඒ අවස්ථාවේදී සෙසු කතිකේ නොහිටපු නිසා තමයි නියෝජ්‍ය කතානායකතුමට එවැනි තීන්දුවක් දෙන්න සිද්ධ වුණේ. ඔතේක ආණ්ඩු දිසා නායකතුමා අවසන් වශයෙන් ඔබතුමා කියන්නේ මෙහෙමනේ දැන් සභාව පවත් අපි එකග වෙලා තියෙනවා සභාවේ අද ගන්න 1 2 3 වගන් දොලා අපි එකතු ස්ථාවර නියෝග කරන සභාව පවත්වාගෙන යන්න. සභාව පවත්වාගෙන යනකොට වෙන දේ තමයි අදාළ කතික മന്ത്രിවරු නැතු වෙනවා සභාවේ කතා කරන්න. එහෙමනම් එකක් තිබුණා මොකද්ද? කාට හරි සභාවේ ඉන්න മന്ത്രിවරුන්ට කෝරම් එක පිළිබඳ ප්‍රශ්න ඝනපූර්ණේ පිළිබඳ ප්‍රශ්න මතු කරලා සභාව කල් තියාගන්න තිබුණා. එහෙම කල් තියාගත්තා නම් කෝරම් සීනුව හඬවලා නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන්. එහෙම නැතුව මුලසුන විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ තියෙන බිල්පත් ඉදිරිපත් කරන අමාත්‍යවරයෙක් නැහැ. කතා කරන අමාත්‍යවරයෙක් නැත්නම් මොකද කරන්න ඕන? ඒ නෑ බිල්පත් ඉදිරිපත් කරන ඡන්දෙ විමසන්න ඉදිරිපත් කරන්න ඕන. සංශෝධන එතුමා ආවට පස්සේ සංශෝධන ඉදිරිපත් කරන්න ඕන. කාර්ක සභා අවස්ථාවට යන්න ඕන. කාර්ක සභා අවස්ථාව කරුණු ඉදිරිපත් කරන්න ඕන. එහෙම ඉදිරිපත් කරන කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්න ඕන. ඒතර කැබිනට් අමාත්‍යවරයෙක් නැත්නම් ඒතර කතා කරන්න කට්ටියක් නැහැ. කාර්ක සභා අවස්ථාවේදී බිල් එක ඉදිරිපත් කරන්න අමාත්‍යවරයෙකුත් නැත්නම් මොකද කරන්න ඕන? සභාව කල් තියන්න ඕන. සභාව කල් තියලා නම් කල්තැබීමේ විවාදේ පටන් ගන්න ඕන. අපේ රටේ මෙහෙම සම්ප්‍රදාය ආවොත් ඔබතුමාලා මීට කලින් මොකද ඕන තරම් වෙලා තියෙනවා? නම කිව්ව නැහැ. ආ පනත නම කිව්ව හායි කිව්ව ගියා. මේක වෙලා තියෙනවා නේම. එහෙමනේ කරලා තියෙන්නේ. ඒතර මේ සම්ප්‍රදාය ආවොත් පාර්ලිමේන්තුව සතියක් තව පැයක් කල් තියෙනවා ඇමතිවර එනකන් කියලා. ඊළඟ තව පැයක් කල් තියෙනවා මේ කතික වෙනකන් කියලා. එහෙම පාර්ලිමේන්තුව තියා යන්න බෑ. හොඳයි. ස්ථාවර නියෝග ඕනේ නැහැනේ. කතානායකවර හිතනවා තව පැයක් එහෙනම් අද අපි තියමු අනිත් කට්ටිය තාම එක්කෙනෙ මේ ජීප් එක එනවා කියලා ආරංචි. එයා එනකන් පාර්ලිමේන්තුව තියන් ඉමු. එහෙම සම්ප්‍රදායක් නැහැ. ඉතින් පාර්ලිමේන්තුව ඔබතුමාට තිබුණේ මේ වෙලාවේ පනත ඉදිරිපත් කරන්න කියලා මේ ඡන්දෙට ඉදිරිපත් කරන්න කියන්නේ. එහෙම නැත්තම් තිබුණේ සභාව කල් තියන්න. එනිසා දැන් තියෙන ඔබතුමාට නැවත මේ පනත ඡන්දෙට හෝ විවාදෙට හෝ දෙකටම ගන්න බෑ. ඇත්තටම දැන් තියෙන්නේ පන පාර්ලිමේන්තුව කල් තිබ්බා යයි කියා සලකා පාර්ලිමේන්තුව කල් තිබීම විවාදෙ පටන් ගන්න. මේක තමයි තියෙන්නේ. මේ සම්ප්‍රදාය දෙන්න එපා. මේ සම්ප්‍රදාය දුන්නත් කොතන නතර වෙන්න මට කියන්න. සුසිල් ප්‍රේමජාන්ත අමුතුම මට කියන්න මෙහෙම කරන්න පුළුවන්. හරිද? බලනවා ආණ්ඩු පැත්තේ മന്ത്രിවරු අඩුයි. තව පැයක් පැත්තකින් තියෙනවා. ආ පැයකින් කල් තියෙනවා. මොකද කට්ටිය තාම පාරේ එනකන් කියලා. එහෙම කරන්න බෑනේ. කොතනද මේ කෙලවර වෙන්නේ? මේක කෙලවර වෙන්න ඕන සභාව පවත්වාගෙන යාම නිසි කණ්ඩායම නැත්තම් කල් තැබීම. ඒක ඔබතුමා කරන්න දෙන්න. හරි. ඔව් චරිත හේරත්මන්තුමා අවසන් කරන්න. පොයින්ට් අප් ඕඩර් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මේ සභාවේ කතානායකතුමාගේ සාමාන්‍ය අධිකාරිය යටතේ තියෙන ස්ථාවර නියෝග 139/40 මත ඔබතුමාට මේ ස්ථාවර නියෝග වලින් විධිවිධාන සලස්වා නැති කරුණු සඳහා තමයි කැමැති ආකාරයට අධිභාරයක් තියෙන්නේ. හැබැයි ස්ථාවර නියෝග වලින් කරුණු සලසා තිබෙන දේවල් වලට ඔබතුමාගේ එවැනි අධිභාරයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අද ගත්ත මේ තීරණය ප්‍රෙසිඩන්ස් එකක් වෙන එක නවත්තන්න අවශ්‍ය නිසා අද මේක ඡන්දයට ඉදිරිපත් කරන්නේ නැතුව වෙන දවසක පක්ෂනායක රැස්වීමකදී එය නැවත විවාදයටගෙන ඡන්දයට ඉදිරිපත් කරන්න දැමීම තමයි සුදුසු. එහෙම නැත්නම් මේ 139/42 කියන මේ රීති මගින් කතානායකවරයාට තියෙන අධිභාරය වැරදි ලෙස පාවිච්චි කිරීමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට ඉල්ලා සිටිනවා මේක ප්‍රෙසිඩන්ස් එකක් වීම නැවැත්වීම සඳහා මෙම විවාදය නැවත දිනයකට ගරු පක්ෂනායකවරුන්ගේ රැස්වීමකදී තීරණය කරන්න කියලා. සභානායකතුමා අවසන් තීරණයක් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු
චරිත ඉරත් මැතිතුමා ඉදිරිපත් කරපු ස්ථාවරණ යුග 142 පැහැදිලිවදී කථානායකර විසින් රැස්වීමක් తాවකාලිකව අත්හිරුන් ලබන කවර හෝ අවස්ථාවකදී රැස්වීම යලි ආරම්භ කරන මන්නේ කවර වේලාවකද යන්න කථානායකර විසින් තීරණය කරනු ලැබිය යුත්තේ ඔව් ඒක තමයි ඔබතුමා කළා තියෙන්නේ ඔව් ඒක තමයි සභානායකතුමා දැන් විවාදයේ පැය භාගයක් ඉස්සරහට ගෙනියනවද නැත්නම් ඡන්ද විමසීමකට යනවද ඔව් කිරියල මැතිතුමා ඊට පොඩ අපේ කතිකව පස් දෙනෙක් ඉන්නවා ස්ථාවරණීය ගනුව ඔබතුමාට පුළුවන් ස්ථාවරණීය අත්තිදවලා අපිට පයක් දෙන්න අපිලා ඇත්තිද සභානායකතුමා එකඟද එම ඒ පැය භාගයේ මේ කිරියල් ඇමතුමා ඇහෙන්නේ නැහැ ඔව් කිරියල් ඇමතුමා අල බුදි පාර්ලිමේන්තුවේ බුදි ගේට එනවා පහ හතරට විතර සභානායකතුමා විමසන්න තව පටන් ගන්න නැහැ කියන්නේ no let him start suspend standing orders give us one hour for Harsha's debate that is all till 6 එකකයිද till 6 okay yeah right all right right අර එනම් පැයක කාලයක් සභාවේ එකගතාම යනුව ලැබෙනවා එකඟයිද සභානායකතුමා එකඟයිද එකඟයි සභානායකතුමා එකඟයිද එකඟයි එතකොට පැය භාගයේ දෙපැත්තට හොඳයි එහෙනම් One hour for the debate, one hour for the motion. Kokila mandi tumhe. Yojja katana ek tuma me. Tuma ke tuma ke kima? Tuma ke kati ke me sabai randu ka ne ka? Tuma te vaki kima pehle ka rinde pe? Tuma te vaki kima hariya tista ka ne ka ne peru? Ape petre ek bole kar kola hariya ne? Honda. Enda pehle vaki ke tekanga pehle ka te rinde pe? සභානායකතුමා එහෙනම් විවාදේ පටන් ගන්න විපක්ෂයෙන් පටන් ගන්න හොඳයි අනේ සභාව එකඟ විපක්ෂයෙන් කතාව පටන් ගන්න තවත් වෙලාව ගත වෙනවා ඒ නිසා පැය භාගයක් විපක්ෂයට ලැබෙනවා අඬු පක්ෂයට පැය භාගයක් ගරු මේ නියෝජ කතානායකතුමා කොච්චර වෙලා තියෙනවද නෑ ඔබතුමාගේ සංවිධායකතුමාගෙන් අවශ්‍ය වෙලාව ඉල්ල ගන්න ම පොදුවේ දීලා තිනු පැය භාගයක් හර්ෂගේ යෝජනාවට පැයයි පොයින්ට් ඕඩර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය